හැබැයි ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වගේ වතුරවත් හොයාගන්න අමාරු භූමියක මේ වගේ දෙයක් කළේ ඩුබායි වල අපි මොනා කරත් ඒක එක්කෝ පළවෙනි එක්කෙනා වෙන්න ඕන නැත්නම් හොඳම එක්කෙනා වෙන්න ඕන only one or number 1 මේගොල්ලෝ බැලුවා ලෝකේ පුරා මුහුද උඩ හදලා තියෙන දූපත් මොනවාද තියෙන්නේ හරි තියෙනවා අපි හදමු අමුතු ෂේප් එකකින් මුහුද උඩ දූපතක් හැදුවා පාම් ජුමේරා මේක අභ්‍යවකාශයට ගියත් පේන විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ 1930 දී අබුඩාබි නගරයේ තමයි මුල්වතාවට තෙල් නිධියක් ඒගොල්ලන්ගේ නගරෙන් හොයාගන්න හැබැයි මේ වෙනකොට ඩුබායි නගරයට කියලා කිසිම දෙයක් ඒගොල්ලන් හොයාගන්න පුළුවන්ුනේ නැහැ තිබ්බ එකම දේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ වරාය ඩුබායි අවුරුදු 40කට කලින් කිසිම දෙයක් තිබ්බේ නැති වේලිච්ච කාන්තාරයක් ඒත් අද වෙනකොට ලෝකේ වේගයෙන්ම දියුණු වෙන ටුවරිස්ලා වැඩිපුරම එන ලෝකේ ආරක්ෂාකාරීම බිස්නස් එකක් කරන හොඳම නගරවල වලින් එකක් ලංකාව වගේ නෙමෙයි කිසිම ස්වභාවික සම්පතක් නැති නගරයක් වෙලත් කොටිම කිව්වත් වර්ෂාපතනයවත් හරියට මේ ලැබෙන්නේ නැති භූමියක ඉඳලත් අද මේ තැන ලෝකේ ධනවත්ම නගරයක් බවට පත් කරන්න පුළුවන් උනේ කොහොමද ෂේක් මොහමඩ් බින් රෂිඩ් අල් මක්තුම් UAE වල අගමැති ඩුබායි වල පාලකයා මොහුගේ නායකත්වයේ සහ දැක්මෙන් කොහොමද අද ඩුබායි මේ තැනට ආවේ ලංකාව වගේ නෙමෙයි ඩුබායි කියන්නේ ජාතීන් 200කට වැඩියෙන් ඉන්න නගරයක් කොටිම කිව්වොත් උපන් බිම ඩුබායි වෙන කට්ටිය 100ට 10ක් විතරයි එතන ඉන්නේ ඔව් මුල් කාලේ වෙනකොට ඩුබායි කියන්නේ 100ට 50කට වැඩිය ඒගොල්ලන්ගේ ආර්ථිකය තෙල් වලින් යැපිච්ච නගරයක් හැබැයි විශ්වාස කරන්න අද වෙනකොට ඩුබායි වල GDP එකෙන් 100ට 1ක්වත් මේ තෙල් වලින් යැපෙන්නේ නැහැ කොහොමද ඒගොල්ලෝ මේ තැනට මේක ගෙනාවේ ලංකාවේ අපිට මේ වෙලාවේ හැටියට ලංකාවේ තරුණ පරම්පරාවට මේ වෙලාවේ හැටියට ඉතාමත් වැදගත් මාතෘකාවක් ඉතින් මීට කලින් අපි කේස් ස්ටඩියකින් කතා කරා මුඩුක්කු රටක් වෙලා තිබ්බ සිංගප්පූරුව කොහොමද මේ තැනට ආවේ කියන එක. ඉතින් මේ කේස් ස්ටඩිය එකේ කිසිම ස්වභාවික සම්පතක් නැතුව හිටපු ඩුබායි හරි නායකත්වයකින් කොහොමද ගොඩ ගත්තේ? මේ හැම දෙයක්ම මේ කේස් ස්ටඩියකින් අපි අද කතා කරමු. දැන් මේ ඩුබායි ෂේක්ට එක ලෙඩක් තියෙනවා පොඩි ලෙඩක් මොකක්ද දන්නවද ඒ තමයි ඇවරේජ් එකට සෙටල් වෙන්නේ නැහැ ඩුබායි වල අපි මොනා කරත් ඒක එක්කෝ පළවෙනි එක්කෙනා වෙන්න ඕන නැත්නම් හොඳම එක්කෙනා වෙන්න ඕන only one or number 1 එතකොට තමයි අපේ ඩුබායි නගරය ගැන මිනිස්සු කතා වෙන්නේ ටුවරිස්ලා එන්න ගන්නේ එතකොට තමයි උදාහරණයකට ලෝකේ ඕනතරම් shopping malls දිනවා නෑ 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 ඩුබායි වල අපි හදන්න ඕනේ ලෝකේ ලොකුම shopping mall එක ඩුබායි mall එක ලෝකේ විශාලතම shopping mall එක ඩුබායි එක විසින් ඉදි කරනවා ඒ විතරක් නෙමෙයි ලෝකේ ගත්තොත් ඕන තරම් කුළුණු තියෙනවා නෑ 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 ඩුබායි අපි හදන්න ඕනේ ලෝකේ උසම කුළුණ බර්ජ් කලිෆා ලෝකේ උසම රෙස්ටුරන්ට් එක උසම ලිෆ්ට් එක උසම ෆයර්වර්ක්ස් උසම නයිට් ක්ලබ් එක මේ හැම දෙම තියෙන බර්ජ් කලිෆා එක මේකේ තියෙන හිතාගන්න බැරි නිර්මාණ නිසා මේක තමයි ලෝකේ එකම 7 ස්ටාර් හෝටල් එක කියලා මේක නම් කරලා තිනවා ඒත් ඇත්තම කිව්වොත් මේකේ 139ක්ම ඉඩ පාවිච්චි කරන්න බෑ හැබැයි මේක හදපු ෂේක් කිනවා මෙගොල්ලන්ට ඕන උනේ මේක හදලා මිනිස්සු පුරවන්න නෙමෙයි මේක හදන එක තුලින් ඩුබායි වලට ලෝකේ ලැබෙන නම ඒ ප්‍රෞඩත්වය මේකට තමයි ඒගොල්ලෝ අවධානය දුන්නේ මේගොල්ලෝ බැලුවා ලෝකේ පුරා මුහුද උඩ හදලා තියෙන දූපත් මොනවාද තියෙන්නේ හරි තියෙනවා අපි හදමු අමුතු ෂේප් එකකින් මුහුද උඩ දූපතක් හැදුවා පාම් ජුමේරා මේක අභ්‍යවකාශයට ගියත් පේන විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ මේක උඩ බීච් ෆ්‍රන්ට් බීච් ෆේසිං ලක්ෂද විලාස හදලා ඒව ලොකු ලොකු සල්ලිකාරයන්ට විකුණලා ඉන්කම් එකක් ගත්තා ඒත් මදි ලෝක සිතීමේ රටවල් තියෙන විදියට ලෝක සිතීමේ ෂේප් එකකින් වර්ල්ඩ් අයිලන්ඩ් කියලා එකකුත් මූද උඩ නිර්මාණය කරනවා දවසක් මේ USA වල තියෙන ඩිස්නි ලෑන්ඩ් එක ඩුබායි වලත් හදන්න කියලා ඩුබායි එකෙන් රික්වෙස්ට් එකක් කරා හැබැයි ඒක USA වල තියෙන කරඩ විශාල එකක් වෙන්න ඕනේ USA එකෙන් කිව්වා හරි අපි හදන්න පුළුවන් හැබැයි USA එකේ තියෙන කරඩ විශාල එකක් හදන්න බැරි වෙයි ඩුබායි ෂේක් කියනවා නෑ නෑ only one or number 1 හදන්න අවශ්‍ය නැහැ අපි ඔගොල්ලන්ගේ ඩිස්නිලෑන්ඩ් එකටත් වඩා දෙගුණයක් විශාල ඩුබායි ලෑන්ඩ් කියලා ලාන්තයක් හදනවා අද වෙනකොට මේ ලෑන්ඩ් එකට මේ ඩුබායි ලෑන්ඩ් එකට දවසකට ලක්ෂ 2කට වඩා මිනිස්සු එනවා කාන්තාරයක් කියලා බැලුවේ නැහැ ලෝකේ විශාලම නැචරල් ෆ්ලවර් ගාඩන් එක හැදුවා මල් ජාති මිලියන 150කට වැඩිය මේක තියෙනවා ප්‍රින්සස් ටවර් එක ලෝකේ උසම රෙසිඩෙන්ෂල් බිල්ඩින් එක ලෝකේ ලොකුම එක්ස්පෝ එක ඩුබායි එක්ස්පෝ ඩුබායි මොන දේ කරත් හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඒක ඉනෝවේටිව් විදිහට අලුත් විදිහකට නිර්මාණය කරන්න මේ හේතුව නිසා ලෝකේ පුරා රටවල් වල නායකයෝ මේ ඩුබායි ෂේක්ට කිව්වේ කරන්න අමාරු දේ ඉම්පොසිබල් දේ කොහොම හරි කරන නායකයෙක් කියලා අන්ඩර්වෝටර් බ්‍රිජ් අන්ඩර්වෝටර් ටෙනිස් අන්ඩර්වෝටර් හොටෙල්ස් ඩුබායි කැනල් ප්‍රොජෙක්ට්ස් ඩුබායි
ෆ්‍රී වයිෆයි zoneස් පාවෙන අවන්හල් අමුතු අමුතු හැඩෙන් ගොඩනැගිලි ඩුබයි ෂේක් කියනවා මේ වගේ කාන්තාරයක් උඩ මේ වගේ අහස උසට ගොඩනැගිලි හදලා මේ වගේ නගරයක් නිර්මාණය කරන්න කාටත් විෂන් එකක් තිබ්බේ නැහැ ඒත් අද වෙනකොට ඩුබයි වල මේ වගේ ස්කයි ස්ක්‍රේපර්ස් 50කට වැඩියෙන් තියෙනවා හැබැයි ගොඩක් කට්ටිය මගේ අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වගේ වතුරවත් හොයාගන්න අමාරු භූමියක මේ වගේ දෙයක් කළේ වතුර නැති භූමියක් වුණාට ලෝකේ විශාලතම වෝටර් ඩාන්ස් එක තියෙන්නේ ඩුබයි වල විශ්වාස කරන්න බර්ජ් කලිෆා කියන මේ ගොඩනැගිල්ල දවසට ගැලුන් ලක්ෂ 2කට වඩා මේකට වතුර අවශ්‍යයි හැබැයි කාන්තාරයක් වෙලත් කොහෙන්ද මේකට මෙච්චර වතුර ඩුබයි භූමිය සම්බන්ධයෙන් කරපු එක සර්වේ එකකින් මේකල හොයාගෙන තියෙනවා මේකල අනුමානය කරනවා මීට අවුරුදු මිලියන 2කට කලින් ඩුබයි භූමිය කියන්නේ වතුර ගලාගෙන ගිය භූමියක්ලු ඇයි එහෙම කියන්නේ ඩුබයි භූමිය පරීක්ෂණය කරනකොට මේකල දැකපු දෙයක් තමයි මේ භූමිය උඩ වී හැඩති බිම් ගොඩක් හොයාගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි මේ භූමිය උඩ තියෙන මේ ගල් කැබලි ගොඩක් උඩ නිකක් ස්මූත් විදිහට පොලිෂ් වෙලාලු තියෙන්නේ. ඒත් පස්සේ කාලෙදි ආපු මේ අධික උෂ්ණත්වය නිසා මේ භූමිය පල්ලයට ගිලා බැහැලා තියෙනවා. හැබැයි මේගොල්ල කියන දෙයක් තමයි අනුමානය කරන දෙයක් තමයි මේ විදිහට ගිලා බැස්සත් ඒ කලින් ඒ වතුර පාර ගලපු විදිහටම පොළව යටින් මේක හිමීට ගලමින් තියෙනවා කියලා. මේක පොළව යට තියෙන නිසා මේක උෂ්ණත්වයට උරා ගන්නෙත් නැහැ. ඒ නිසා මේක අවුරුදු දහස් ගාණක් වුණත් පොළව යටින් මේක ගලාගෙන යන්න පුළුවන්. අන්න ඒ සයන්ස් එක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් පාලකයන් පිරිසක් මේ ඩුබයි නගරේ හිටපු නිසා, පාලනය කරපු නිසා. මේ වගේ තැන් පරීක්ෂා කරලා මේවට නලපද්ධති දාලා මේකෙන් වතුර උඩට අරගෙන මේක පාවිච්චි කරන්න තරම් මේගොල්ලන්ට දැක්මක් තිබ්බා. 1930 දී අබුඩාබි නගරේ තමයි මුල් වතාවට තෙල් නිධියක් ඒගොල්ලන්ගේ නගරෙන් හොයාගන්නේ. හැබැයි මේ වෙනකොට ඩුබයි නගරයට කියලා කිසිම දෙයක් ඒගොල්ලන් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. තිබ්බ එකම දේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ වරාය. අදටත් මේ වරාය ඩුබායි නගරයට සෑහෙන ආදායමක් ගේනවා. මේක තමයි මිඩල් ඊස්ට් වල කාර්ය බහුලම වරාය. ඉතින් මේ වගේ මොකුත්ම නැතුව ඉන්න කාලෙක තමයි මං කලින් කිව්ව ෂේක් මොහමද් බින් රාෂිද් අල් මක්තුම් 1958 දී ඩුබායි වල පාලකයා බවට පත් වෙන්නේ. මොහු කිව්වා අපි මුලින්ම ඩුබායි වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක වෙනස් කරන්න ඕනේ. මෙන්න මේ වැඩේ කරන්න ඕන නිසා මේ ෂේක් මොකද්ද කළේ? මේ වරායෙන් ආදායමත් අරගෙන තව ලෝන් එකකුත් අරගෙන ඩුබායි නගරයේ ප්‍රයිවට් ආයතන ඉදි කරන්න පටන් ගත්තා. මොකද ආයතන හැදුනා කියන්නේ ප්‍රයිවට් ආයතන හැදුනා කියන්නේ ආර්ථිකය හැදෙනවා. පස්සේ ටික කාලයක් ගියාම මේ අබුඩාබි නගරයට ලැබුණා වගේම එච්චර ප්‍රමාණකින් නොවුනට පොඩි ප්‍රමාණයකින් තෙල් නිධියක් මේ ඩුබායි නගරයට මෙතනට හම්බ වෙනවා. හැබැයි මේ ෂේක් කොච්චර බුද්ධිමත්ද කියනවා නම් එයා මොනවද දන්නවද කිව්වේ? හරි දැන් ඔය තෙල් නිධියක් අපිට හම්බුණා තමයි. හැබැයි ඕකෙන් අපි නගරයක් විදිහට එල්ලීගෙන ඉන්න හොඳ නැහැ ආර්ථිකේ. මොකද අනාගතයේදී අනිවාර්යෙන් කාලයක් එයි ලෝකේ රටවල් තෙල් වලින් යැපෙන්නේ නැතුව මේ වගේ රිනුවබල් එනර්ජි වලින් යැපෙන්න පුළුවන්. එතකොට ඒ කාලේ වෙනකොට අපි මේකෙන් එල්ලීගෙන හිටියොත් අපේ ආර්ථිකයේ තත්ත්වය මොකක්ද? ඒ නිසා ඕක තිබ්බද? අපි ඕකෙන් එන සල්ලි අපි ඩුබායි නගරයේ ඉදි කරන්න අපි පාවිච්චි කරනවා. ඉතින් මුල් කාලේ ඉඳන්ම රට හදන්න ඕනේ, නගරය හදන්න ඕනේ කියලා තිබ්බේ දැක්ම. ඒ දැක්ම නිසා වැඩ කරපු නිසා අද වෙනකොට ඩුබයි වලට පුළුවන් වෙලා තියෙනවා තෙල් වලින් යැපෙන්නේ නැති නගරයක් බවට පත් වෙන්න. කොටිම කිව්වොත් ඩුබයි වලට වරුනේ ලෝකේ টপ ටැලන්ට් එක, টপ කන්සල්ටන්ට්ස් ලව, টপ ඉන්වෙස්ටර්ස් ලව බිස්නස් කරන කට්ටියව රටට ආකර්ෂණය කරන්න. මේකට මම ටැක්ස් ෆ්‍රී සහන ලබා දෙනවා, කස්ටම ඩියුටි බෙනිෆිට්ස් ලබා දෙනවා. පිට රට කට්ටිය ඩුබයි වලට ඇවිල්ලා බිස්නස් පටන් ගන්න පුළුවන් වටපිටාවම හදලා දෙනවා. ඒ වලට තියෙන නීති රීති ඔක්කොම මම සීමා කරනවා. මෙතන ඔයාගේ බිස්නස් එකෙන් ඔයා කොච්චර කම්බ කරාද ඔයාගේ සේල්ස් එක ඔයාට සම්පූර්ණයෙන්ම ගෙදර අරන් යන්න පුළුවන්. අපි ටැක්ස් අය කරන්නේ නැහැ. ඩුබයි හෝල්ඩින්ග්ස්, ඩුබයි ප්‍රොපර්ටිස්, අරාබියන් මීඩියා ගෲප්, ඩුබයි ඉන්ටර්නැෂනල් කැපිටල්, ඩුබයි ඉන්ටර්නෙට් සිටි, ඩුබයි මීඩියා සිටි, ඩුබයි ස්ටුඩියෝ සිටි, ඩුබයි ඉන්ඩස්ට්‍රියල් පාර්ක්, මේ වගේ ඩුබයි ඇතුළෙම වෙනම ප්‍රයිවට් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. මේවා තමයි ඩුබයි ඇතුළේ තියෙන බිස්නසස්. එතරම් මේ වීඩියෝ එක බලන ඔයා කල්පනා කරයි හරි දැන් මේගොල්ලෝ ටැක්ස් එහෙම අය කරන්නේ නැත්නම් මේ මිනිස්සුන්ගේ බිස්නස් වලින් කොහොමද ඩුබයි රාජ්‍යයට සල්ලි එන්නේ? ඉතින් ඒක ගැන කියන්න කලින් මේ වීඩියෝ එකෙන් ඔබට වටිනාකමක් ලැබෙනවා කියලා හිතෙනවා නම් මේ කේස් ස්ටඩි එකෙන් ඔබට වටිනාකමක් ලැබෙනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, දන්න කට්ටියට ෂෙයා කරන්න, සිම්පල් බුක්ස් channel එක subscribe කරලා නැත්නම් මතකද අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඩුබයි බිස්නස් මොඩල් එක තමයි දැන් සාමාන්‍යයෙන් ටුවරිස්ට් කෙනෙක් ඩුබයි වල නවතින හෝටල් එකේ රූම් කෝස්ට් එකෙන් 10% වගේ ටැක්ස්, ඒකේ සර්විස් චාර්ජස්, සිටි ටැක්ස්, ටුවරිසම් ෆී, ඩුබායි එකට එන ටිකට් කෝස්ට් එක කෝස්ට් එකේ කොටසක් ටැක්ස් විදිහට රජයට යනවා. ඔය ඔක්කොම අය කිරීම තුලින් ඕක ඩුබයි වලට න ලක්ෂ ගණන් ටුවරිසම් ටුවරිස්ට් ලගේ ගුණ කරලා බලන්නකො කොච්චරක් විතර ඉද කියලා. ඒ විතරක් නෙමෙයි රියල් එස්ටේට් නැත්නම් මොනවායි ප්‍රොපර්ටි එකක් රෙන්ට් එකට දීලා තියෙනවා ඩුබයි වලින්.
ඒකෙන් ටැක්ස් එකක් රුබයි රජය අය කරනවා. උදාහරණයකට තව තැනක් තමයි ඩුබායි වල දෙන ලයිසන්ස් වලට. උදාහරණයකට ඩුබායි ඩ්‍රයිවිං ලයිසන්ස් එක එහෙම ගන්න සාපේක්ෂව ලොකු වියදමක් යනවලු. ඉතින් ඒකෙන් ආදායමෙන් කොටසකුත් ඩුබායි රජයට යනවා. තව තියරි එකක් තමයි ඩුබායි වල සල්ලි ඕනෑවට වඩා තියෙන ෆන් ගන්න මිනිස්සු ඉන්නවානේ. එයාලා ඕන තරම් එහෙ ඉන්නවා. ඒ වගේ මිනිසුන්ට සෑහෙන වේගෙන් යන සුපිරි වාහන තමයි තියෙන්නේ. ඉතින් ඩුබායි වල පාරේ වේග සීමා ඉක්මවලා ගියොත් සෑහෙන ලොකු දඩ මුදලක් අය කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඩුබායි කියන්නේ ධනවත් අය ගොඩක් ඉන්න පාටි දාන නගරයක් නිසා ඇල්කොහොල් එම ගොඩක් පාවිච්චි වෙනවා. ඒ නිසා මේ ඇල්කොහොල් ඉම්පෝට් කරන එකෙන් 150ක බද්දක් සහ 130ක ඇල්කොහොල් ටැක්ස් එකක් මේගොල්ලෝ අය කරනවා. මේ වගේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වලින් නෙමෙයි සල්ලි හොඳටම තියෙන මිනිස්සු ෆන් ගන්න මිනිස්සු කරන වියදම් තියෙනවානේ. අන්න ඒව වලින් ආදායමක් ගන්න මේ රජය ප්ලෑන් කරලා තියෙනවා. ඩුබායි ෂේක් කියනවා මට ඕන උනේ ඩුබායි නගරය හොඳම කනෙක්ටඩ් සිටි එක බවට පත් කරන්න. මේකට ගොඩක් ඉනෝවේටිව් දේවල් අපි කරන්න ඕනේ. ගෙනාව හයිපර් ලූප් ට්‍රේන්ස්, පැසෙන්ජර්ස් 10,000ක් දාගෙන විනාඩි 12න් ඩුබායි ඉඳන් අබුඩාබි වලට වාට යන්න පුළුවන්. 2025 වෙනකොට ඩුබායි වල වාහන වලින් 55%ක්වත් ඩ්‍රයිවර්ලස් වාහන වෙන්න ඕනේ. ඔයාට ඩ්‍රයිවර්ලස් වාහනයක් ඔයාට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඕන තැනකට ගෙන්නන්න පුළුවන් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි 2030 වෙනකොට ඩුබායි වල ගොඩනැගිලි වලින් 25%ක් 3D printing තාක්ෂණයෙන් ඉදි වෙන්න ඕනේ. ඩුබායි පොලිසිය ලෝකේ ධනවත්ම පොලිසිය තියෙන නගරේ. වැරද්දක් කළොත් කොයි හරි ඉඳගෙන මැද්දට පැනලා දඩගොලයක් දෙනවා වගේ නෙමෙයි. මේ ඔක්කොම ඔටෝමේට් වෙලා තියෙන්නේ. ඔයා වැරද්දක් කළොත් දඩගොලේ ඔටෝමැටිකලි ඔයා ඉන තැනට ඔයාගේ account එකෙන් ඔටෝමැටිකලි සල්ලි කැපෙනවා. රටේ ඩිසිප්ලින් එක කොච්චරද තියෙනවද කියනවා නම් සමහර මිනිස්සු කියනවා තමන්ගේ වාහනේ කිලුටු වෙලා දූවිලි වෙලා තියෙනවා නම් ඒ වගේ එකකින් පාරේ ගියොත් මේකටත් දඩයක් ගන්නලු සෑහෙන ලොකු. උදාහරණයකට ඔයාගේ වාහනේ පරණ වෙලා ටික කාලයක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒක ගෙනත් දාන්න වෙනම භූමියක් තියෙනවා. හරියට අපේ මිනිස්සු මැරුණම ඒකට ඒක කනත් එකට ගෙනියනවා වගේ. ඔයා මීට කලින් කරපු Singapore case study එක බලලා තියෙනවා නම් ඒ රට මුඩුක්කු රටක් වෙලා හිඳලත් මේ වගේ තැනකට දියුණු වෙන්න ඒක ප්‍රධාන හේතුවක් වුණේ ඒගොල්ලන්ගේ පිහිටීම. ඒ පිහිටීමෙත් ඒගොල්ලන්ගේ එයාපෝට් එක. ඒගොල්ලෝ එයාපෝට් එක ඒගොල්ලෝ පාවිච්චි කරේ අතරමැදි එයාපෝට් එකක් විදිහට. ඔය උඩින් ගියත් බිමින් ගියත් Singapore එයාපෝට් එක හරහා තමයි අනිත් රටවල් වලට යන විදිහට මේගොල්ලෝ මේක පාවිච්චි කරා. මෙන්න මේ වගේ ලෝකේ තුන්වෙනියටම විශාලතම රී එක්ස්පෝර්ටර් ඩුබායි. ඔයා මොනාරි එක්ස්පෝර්ට් එකක් කරනකොට මොනාරි රටකින් ඩුබායි වලට ඇවිත් එතනින් යන විදිහට මේගොල්ලන්ගේ රට මේගොල්ලන්ගේ ආර්ථිකය මේගොල්ලෝ හදලා තිබ්බා. ඔන්න ඔය විදිහට තමයි කිසිම දෙයක් තිබ්බ නැති කාන්තාරයක් හරි දැක්මකින් සහ නායකත්වයකින් හැමදේම තියෙන ධනවත්ම නගරයක් බවට පත් උනේ. රයිට්. කිසිම දෙයක් තිබ්බ නැති කාන්තාරයක් කොහොමද ලෝකෙ ධනවත්ම නගරයක් බවට පත් උනේ? මේක දැන් ඔයාලට තව කෙනෙක්ට කියලා පැහැදිලි කරන්නත් පුළුවන්. ඉතින් මේ කරපු වගේම තවත් කේස් ස්ටඩිස් ගොඩාක් අපිට කරන්න පුළුවන්. උදාහරණයකට ජපාන් රට, ඉන්දියාව, ඊශ්‍රායලය. මේ රටවල් තුනෙන් ඔයගොල්ලෝ කැමති කේස් ස්ටඩි එකක් අපිට ඊළඟට කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන කමෙන්ට් නම්බර් 1, නම්බර් 2, නම්බර් 3 කියලා කමෙන්ට් කරන එක විතරයි. ගොඩක් අය කියලා තියෙන නම්බර් එකක් නම් ඒක ඊළඟට අපේ කේස් ස්ටඩි එක විදිහට කරන්නත් අපි සූදානම්. රයිට්. ඉතින් මේ කේස් ස්ටඩි එක අන්තිම වෙනකම් බලපු කෙනෙක් විදිහට මේකේ වටිනාකම කොට ලැබුණා නම් ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ කට්ටිය ඇති. ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක ලයික් කරලා නැත්නම් මතක ඇතුව ලයික් කරන්න. මේ වගේ කේස් ස්ටඩිස් අපි දාපු ගමන් ඔයාගේ ෆෝන් එකේ notification එකක් ගන්න කැමති නම් මතක ඇතුව Simplebooks අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.